සත්කම් සඳහා ස්ථාවර අවම ගාස්තු දැන් නව ලෝකෙන් අමතන 0.771 7007. මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව තවදුරටත් පහළ යමින් ඊයේ වාර්තා වී තිබුණේ නව ආසාදිතින් 2475 දෙනෙකු පමණයි. ඉන් දෙදෙනෙක් විදේශයන් හිසට පැමිණි පුද්ගලයන් වෙනවා. කළුතර දිස්ත්‍රික්කය තුලින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේද මෙවන විට කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. අගෝස්තු මැද භාගය වෙනකොට රෝගීන් ඉතාමත් වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් නිරෝධායන ඇඳිනීති ක්‍රියාත්මක කිරීමත් සමගම එන්නත් කරන්නේ වඩාත් වැඩි පිරිසකට ලබා දීමත් සමගම කොවිඩ් රෝගීන්ගේ අඩුවීම වාර්තා වුණා විදියට තමයි අපි සලකන්නේ. ඊට සමගාමීව අපගේ රෝහල් තුල ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ විශාල අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම ඉතාම වැදගත්. ගෙවුණු පැය 24 තුල මෙරටදී PCR පරීක්ෂණ 9957ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3445ක් සිදු කර තිබෙනවා. රටේ ඇස්තමේන්තු කර ජනගහණයෙන් 50% ඉක්මවලා පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබා දීලා තියෙනවා. මේක මං හිතනවා ශ්‍රී ලංකාව වගේ ආදායම් මට්ටමක තියෙන රටකට ලැබිය හැකි විශාල ජයග්‍රහණයක් කියලා අපිටත් අපි හිතනවා. මේ සඳහා කාලය ශ්‍රමය වැය කර සියලු දෙනාටම ප්‍රණාමය පුද කළ යුතුයි. අපිට එන්නත් ලැබෙන ප්‍රමාණයම අපේ පාලනයෙන් තොරව විවිධ හේතු මත යම් යම් ආකාරයකට ප්‍රමාද නොවුණා නම් මීටත් වඩා කලින් මේ තත්ත්වය උද්ගත වෙන්න ඉඩ තිබුණා. සුදස්සනේ පිනන්තුකුලිය මේ සඳහන් කරනවා 21 වෙනිදායින් පසුව යම් සීමාවක් සහිතව රට විරුද්ධ කරනවා කියලා. සංඛ්‍යා ලේඛන පැත්තෙන් කොළ එළිය කරා අපි ළඟා වෙනවා. නමුත් මම තවමත් කියනවා අපිට 100%ක් සෑහීමකට පත් වෙන්න බෑ. මොකද ඒක තවමත් මම නම් දකින්නේ නැහැ. කොළඹ ජාතික රෝහලේ අලුතින් රෝගී වැළැක්වීමට රෝගීන් නිවාසික ප්‍රතිකාර ලබනවා. කළුදරී රෝගයේ තිබුණ තත්ත්වයේ අනුව රෝගීන් හමු වුණත් කොවිඩ් රෝගීන් අතර මේ රෝගය තිබුණේ නැහැ. නමුත් මේ වෙන විට රෝගීන් සුළු පිරිසකට මේ ආකාරයට කළුදරී රෝගී හැදිලා තියෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 490,957ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 415,649ක්. එය අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 63,741ක් පමණයි. එමෙන්ම මෙරට සිදු වූ තවත් කොවිඩ් මරණ 136ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා ඊයේ තහවුරු කළා. එම මරණ සිදුව තිබුණේ සැප්තැම්බර් 13 වනදායි. ඒ සමග මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,567ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානය. එහිදී අද වෙනතුරු 2,802ක් භූමදානය සිදු කරලා තියෙනවා. එම ප්‍රදේශයේ තවදුරටත් භූමි භාගයේ ඉඩ ප්‍රස්ථාව තියෙන හින්දා අපි තවදුරටත් එතන කටයුතු සිදු කරමින් යනවා. විකල්ප සුසාන භූමිය හැටියට අපිට විවිධ ප්‍රදේශවලින් යෝජනාවල් ඇවිල්ලා තියෙනවා. ඒ එක් යෝජනාවක් ආපු ප්‍රදේශය තමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය. තවත් යෝජනාවක් ආපු ප්‍රදේශය මඩකළ දිස්ත්‍රික්කය. තවත් යෝජනාවක් ආපු ප්‍රදේශය තමයි පුත්තලම් දිස්ත්‍රික්කය. නමුත් තාක්ෂණික කමිටුව තාමත් ඇගෙයීමකට ලක් කරලා නැහැ ඒ කිසිවක්. ඒ අවශ්‍යතාවයන් මත තමයි ඒවා සිදු කිරීමට අපි තීරණය කරලා තියෙන්නේ. දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනිකා, සයිනොෆාම්, ස්පුට්නික් V, ෆයිසර් හා මොඩර්නා යන නත්වල පළමු සහ දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයන් 123,440 දෙනෙකුට ලබා දී තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අද දිනේදීත් දිස්ත්‍රික්ක රසක දේක්‍රාත්මක අතර වයස අවුරුදු 27-29 අතර පසුවන්නන් එන්නත් කරනේද ප්‍රදේශ රසකම සිදුවනවා. මේ අතර කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඊයේ පැමිණි භික්ෂුන් වහන්සේ නමක් දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමට අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා. එම අවස්ථාවේ එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පවසා තිබුණේ අද එන්නත් ලබා දීමක් සිදු නොවන බවයි. ඉන් උරණ වූ එම භික්ෂුව එහි සිටි තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දුන්නේ මෙලෙසින්. පහර කැමට ලකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කැකිරාව දිසාරෝහලේ මෙවන විට නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කැකිරාව පොලිසිය විසින් සැකකාර භික්ෂුන් වහන්සේ ඊයේ පස්වරුවේම අත්අඩංගුවට ගනු ලැබුවා. මේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. සයිනොපාම් එන්නත් මාත්‍රා 5ක බහලුම් තමයි ඔවුන් ළඟ තියෙන්නේ. ඒ නිසා එක මාත්‍රාවක් විවෘත කරලා ගත්තහම ඉතුරු 4 ඉවත යනවා කියලා. නමුත් මේක අවබෝධ කර නොගත් ස්වාමීන් වහන්සේ තමන් ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්යි ප්‍රකාශ කරමින් පහර දීම සිද්ධ කරලා තියෙනවා. දිගින් දිගටම මෙවැනි විදිහට ප්‍රතිචාර දක්වන්න උත්සාහ දරන්න එපා. මොකද ඉතාමත් වෙහෙසකර රාජකාරණ නිරත වන මහජන සෞඛ්‍ය පරිශ්‍රුන් දැඩි කලකිරීමට පත් වෙනවා මෙවැනි සිදුවීම් නිසා. සංසල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30 රුපියල් 16 ක් ඉතිරියක්.